අයිබන් සුබ දැසනක් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ කතා කරන්නට රටට ඉතාමත්ම දැනෙන කාරණයක් පිළිබඳ මේ උදෑසනයේදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු අද උදෑසන ඔය පොත්පත් වැඩසටහනත් අද ඔස්සේ කතා කරන විටදී බැසිල් ප්‍රනාන්දු මහත්මයාත් සම්බන්ධ වෙලා කියපු කාරණයක් තිබුණා රටට හදවතක් බද්ධ කරන්නටයි සූදානම් වන්නේ හදවත තරම්ම වැදගත් වූ කාරණයක් පිළිබඳවයි කතා කරන්නේ ව්‍යවස්ථාව කියන්නේ රටක හදවත හා සමානයි ඒ හදවත බද්ධ කිරීමේ ක්‍රියාවලියයි මේ දිනවලදී සිදුවන්නේ ඒ ඔස්සේ රටට කොයි ආකාරයේ ජීවියක් ලැබෙවිද කියන දේ පිළිබඳ මුල් රටම බලාපොරොත්තු වෙන සිටිනවා විශේෂයෙන් මන් කවරදාටත් වඩා සීත කාමරවල ව්‍යවස්ථා නිර්මාණය වෙනවාට වඩා මහජන දායකත්වයේ ඔස්සේ ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ පසුබිම මේ වන විට ඔබට මට ලැබිලා තියෙනවා ඒ ලැබුණු මහඟු අවස්ථාව ප්‍රයෝජනට ගන්න කොයි ආකාරෙන්ද ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ඔබ යෝජනා කොයි ආකාරෙන්ද යොමු කරන්නේ කියන කාරණේ පිළිබඳ අද දවසේදීත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සතියේ දින කිහිපයකදීම අපි මේ පිළිබඳ කතා කළා විශේෂයෙන්ම මේ මහජන දායකත්වය ලබා ගැනීම සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කරනවා ඒ ලාල් විජේනායක මහතාගේ ප්‍රමුඛත්වය ඔස්සේ ඒ කමිටුවේ සමාජිකයින් සමගින් අපි කතා කරන්න බලාපොරොත්තු වන්න විශේෂයෙන්ම මේ වෙද්දි කොයි ආකාරෙන්ද මහජනතාව මේ සඳහා ලබා දෙන දායකත්වය මාධ්‍ය ජනතාවගේ යෝජනා මොනවාද කොයි විදිහේ යෝජනා ඉදිරිපත් වන්නේ කියන කාරණා පිළිබඳ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අනුව මේ පිළිබඳ කතා කරන්න මේ කමිටුව නියෝජනය කරන දෙදෙනෙකුටත් අද උදෑසන අපි ආරාධනා කරනවා අපි ආරාධනා කළා ජේෂ්ඨ කතිකාචාර්ය විවෘත විශ්වවිද්‍යාලයේ හර්ණි අමරසූරි මහත්මිය ආයිබන් බොහෝ ගෞරවයෙන් පිළිගන්න ජාතික රූපවාහිනියට ඒ වගේම ජේෂ්ඨ කතිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ කුමුදු කුසුම් කුමාර් මහතා ආයිබන් බොහෝ ගෞරවයෙන් පිළිගන්න මම මුලින්ම මුරුමිගෙන් පටන් ගන්න මේ කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර ජනතාව යහුසුලුව වෙනවද නැත්නම් තාමත් මන්දගාමීද නෑ මම හිතන්නේ අපි පටන් අරගෙන දැන් දවස් 4යි කොළඹ දිස්ත්‍රික්කයේ තමයි අපි පළමු වරට මේ සැසිවාර තියන්න හතරවෙනි දවස අද පස්වෙනි දවස සවුන්ද පටන් ගත්තේ පහුගිය දවස් දෙක තුන ඇතුළත සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා එනවා සහ අපිට ඒ අමතරව මම හිතන්නේ ඊමේල් හරහා දුරකථන හරහා තැපෑලෙනුත් ප්‍රතිචාර ගොඩක් ලැබෙමින් ඉන්නවා මම හිතන්නේ දැන් තමයි මම හිතන්නේ මේක අපි ටිකක් මිනිසුන්ට දැනුවත් කරන්න ගොඩාක් වෙලාවක් කාලයක් තිබෙත් නැති නිසා දැන් ඒක ගැන උනන්දුව මට තේරෙන විදියට එන්නේ වැඩි වෙනවා වගේ හොඳ දැන් කතා කරන්න තහනමක් තියෙනවද මොන විදිහ යෝජනාවක් දැනට ඉදිරිපත් වෙලා තියෙන කියන එක ගැන තහනමක් තියෙනවා කියලා කියන්න අමාරුයි නමුත් මං හිතන්නේ අද අපේ වගකීම වෙලා තියෙන මේ කමිටුවේ මහජනයාගෙන් ඉදිරිපත් වෙන අදහස් සියල්ලම පළමුව ඇහුම්කන් දීලා ඒව සැලකිල්ලට අරගෙන ඊට පස්සේ අපේ නිර්දේශත් සමගින් කමිටුවේ නිර්දේශ සමගින් පාර්ලිමේන්තුවට නැත්නම් රජයට මේ පිළිබඳව කිසියම් වාර්තාවක් ඉදිරිපත් කිරීම. එහිදී මං හිතන්නේ අපිට පරිස්සම් වෙන්න සිදු වෙලා තියෙනවා අපි අපේ අදහස් ඉදිරිපත් කිරීමෙන් වැළකීම මොකද ඒ තුලින් යම්කිසි ජනතාවගේ අදහස් වලට අපි කිසියම් අනිසි බලපෑමක් කරනවා කියන එකෙන් වැළකීමට. එහෙම නැතුව අපිට වාරණයක් නැහැ මේ පිළිබඳව කතා කරන්න. දැන් වැඩි වශයෙන්ම කොයි වගේ දේවල් වලට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ? යෝජනා දෙලින් බැලුව ඒක ටිකක් සංඛ්‍යානගත කරලා හිතන්න අමාරුයි තවම මේකේ පරාසයක් තියෙනවා. ඒ පරාසය තමයි බොහෝ දෙනා දැන් අපි අපේ කමිටුවෙන් වෙබ් අඩවිය හරහා අපි කිසියම් මාතෘකා ප්‍රමාණයක් සම්පාදනය කරලා දීලා තියෙනවා මෙන්න මේ මාතෘකා ඔස්සේ සහ ඊට අමතරව වෙනත් කරුණු පදනම් කරගෙන අදහස් දක්වන්න කියලා. ඉතින් බොහෝ දෙනා නිතティන් පෙළමෙනවා මේ මාතෘකා පදනම් කරගෙන ඒ අදහස් දැක්වීම කරන්න. එතකොට ඒවා පටන් ගත්තොත් එහෙම මේක සම්පාදනය වෙලා තියෙන්නේ දැනට පවතින ව්‍යවස්ථාමය ව්‍යුහයන්හි මූලික මාතෘකා ඇසුරු කරගෙන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ වටම ජනතාව සීමා වෙනවා කියලා. අපිට පේන්න තියෙනවා ජනතාව අලුත් විදියට ව්‍යවස්ථාව ගැන හිතන පිරිස ඉන්නවා. ඒ අය එක්තරා විදියකට සමහර වෙලාවට මේ රාමුවෙන් පිටස්තරවත් හිතන්න අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් විවිධ පරාසයක ඒ කියන්නේ මූලික වශයෙන්ම දැන් ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ රජය සහ රජයේ සීමා කිරීම රජය සහ පුරවැසියා අතර සම්බන්ධයේ ඒ වගේ මූලික කරුණු නීතිය රටේ ප්‍රධාන නීතිය කියන කාරණේ ඒ නීතිය කොහොමද පුරවැසියාට රටවැසියාට යහපත් ආකාරයට හසුරුවන්නේ එතකොට ජනතාවගෙන් ඉදිරිපත් වෙන අදහස් මූලික වශයෙන් ඒවා මුල් කරගෙන ඉදිරිපත් වෙනවා ඔව් හොඳයි ජනතාව විදිහට අපි අපිට කාර්යභාරයක් තිබෙනවා අපිට දැන් අවස්ථාව තිබෙනවා මේ රටේ වැදගත්ම ලියවිල්ල මේ ලියවිල්ලට අපේ දායකත්වය ලබා දෙන්නේ දායකත්වයේ ඔස්සේ
රට වෙනස් කරන්නට අපේ රට තුල යම් කිසි ආකාරයේ අඩුපාඩුවක් පහුගිය කාලේ දැක්කා නම් 78 සිට 19 වතාවක් මේක කපලා කොටලා නිවැරදි කරමින් මේ කෙටි කාලයක් තුලදී ඒ හඳුන්වා දුන්නු කාල සීමාවෙදී 14 වතාවක් 15 වතාවකට ආසන්න ප්‍රමාණයක් ඒ කාල සීමාවෙදීම මේක කපලා කොටලා හැදෙනකොට මෙහි යම් කිසි අඩුපාඩු තියෙනවා කියන එක රටේ ජනතාවත් දැන්ට දේශපාලනය තුල සිටින බොහොම ප්‍රබලයින් පවා කියන කාරණේ තමයි මේක අඩුපාඩු තියෙනවා. ඇත්තරම ව්‍යවස්ථා වෙනසකට යාම කියන දේ රටට අවශ්‍ය දෙයක්ද මේ කාල සීමාව තුල? මහිතන්නේ ඒකත් අවසාන වශයෙන් තීරණය කරන්න ඕනේ ජනතාව. පහුගිය කාලය තුළ පැන නැගුණ යම් කිසි කතාවක් මහිතන්නේ විශේෂම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද වෙනස් කරනවාද ඒකේ බලතල අඩු කර යුතුද නැද්ද කියන කතාබහත් එක්ක මේක වෙනස් විය යුතුයි, එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එහෙම හැඟීමක් සමාජය තුළ ගොඩ නැගුණා. ඉතින් මම හිතන්නේ මේ රජයට විශේෂයෙන් වමනාවක් සහ ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ බලයට ආමත් කියපු දෙයක්නේ අපි ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒක හරහා තමයි මේ ක්‍රියාවලිය මෙහෙම ආරම්භ වෙන්නේ. නමුත් මම හිතන්නේ අවසානයේ මෙහෙමයි, මම හිතන්නේ ඒක බැසිල් ෆර්නැන්ඩෝ මහත්මයා ඊයේ කමිටුව වෙත හැවිලා යගේ අදහසුත් ඉදිරිපත් කරනකොට එයා කියපු දෙයක් තමයි සාමාන්‍යයෙන් රටක මෙච්චර වාර ගානක් ව්‍යවස්ථාව වෙනස් කරන්නේවත් අලුත් ව්‍යවස්ථා එන අවස්ථා අඩුයි කියලා. දැන් එයා ප්‍රංශය ගැන කිව්වා, බ්‍රිතාන්‍ය ගැන කතා කරා. එහෙම ව්‍යවස්ථා වරින් වර අලුත් ව්‍යවස්ථා එන සම්ප්‍රදායක් එහෙම නැහැ. දැන් අපේ රටේ ගත්තම මම හිතන්නේ මේ නිදහසෙන් පස්සේ මේ තුන්වෙනි වතාව අපි අලුත් ව්‍යවස්ථාවක් හදන කතාබහට එන තුන්වෙනි අවස්ථාව. ඉතින් ඒකෙන් මම හිතන්නේ යම් කිසි විදියකට අපිටත් පෙන්නුම් කරනවා අපි නිදහසෙන් පස්සේ අපිට අපේ තාම අපි හරියට අර රජය සහ කුමුදුත් කිව්ව ව්‍යවස්ථාවකින් අවසාන වශයෙන් කරන්නේ රජයක් සහ ජනතාව අතර පුරවැසි අතර තියෙන ඒ සම්බන්ධතාවය ගැන කියන කියවිල්ලක්, මේක ලියවිල්ලක් යම් කිසි එකඟතාවයක්. ඒ එකඟතාවය අපිට සාර්ථකව කරගන්න බැරි වෙලා කියන එක තමයි මේකෙන් හැඟෙන්නේ. මේ උවමනාව කොහෙන් හරි එන්නේ, මේ ජනතාවෙන් කොහෙන් හරි එන්නේ, එහෙම නැත්නම් රජයකින් උනත් එන්නේ මේක හරි නෑ, මේක වෙනස් වෙන්න ඕනේ කියලා අපිට තාම බැරි වෙලා තියෙනවා ඒක හරියට ඒ සම්බන්ධතාවය හදාගන්න. පුරවැසිය සහ රජය අතර දැන් ඒ එන එන දැනට ඇවිල්ලා තියෙන පිරිසුණත් ගොඩාක් කට්ටිය මුලින්ම පටන් ගන්න යම් කිසි ඒගොල්ලන්ට දැනෙච්ච ප්‍රශ්නයක් එක. හරි මෙහෙම දෙයක් කරන්න ගියාම අපිට මෙහෙම දෙයක් වුණා, ඒ නිසා මේක වෙනස් වෙන්න ඕනේ මෙහෙම. හරි ඉතින් ගොඩාක් මේ සමහර ඒගොල්ලෝ අවුරුදු ගානක් සටන් කරපු ප්‍රශ්න, ඒගොල්ලොන්ගේ මොකක් හරි දෙයක් ඒගොල්ලොන්ට මුණ දෙන්න සිද්ධ වෙච්ච දෙයක් විසඳ ගන්න හදලා ඒක බැරිම තැන ඒගොල්ලෝ යෝජනා කරන මේක මෙහෙම හරියන්නේ නැහැ, මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් මම හිතන්නේ පෙන්නුම් කරනවා අපිට අපි අසාර්ථක වෙලා තියෙනවා කියලා. අර ඒ අර රාජ්‍ය සහ පුරවැසි අතර තියෙන සම්බන්ධතාවය, ඒකඟතාවය කොහොමද ඒක වෙන්න ඕනේ කියන එක හරියට අපිට තාම ක්‍රියාත්මක කරන්න හෝ ඒක ඒ ගිවිසුමට එන්න බැරි වෙලා තියෙනවා කියන එක තමයි මට නම් පේන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් මෙහෙම එන්නේ. ලෝකෙත් එක කතා කරනකොට මම හිතන්නේ දකුණු අප්‍රිකාවක ඉන්නවා වගේ මේ තැන්වල ව්‍යවස්ථා පාදක පිළිබඳ පුළුල් කතා බහක් තිබුණා. දැන් අර අපි කලිනුත් කතා කරා එක දවසක දකුණු අප්‍රිකාවේ මිනිසුන්ගෙන් අහනකොට ගිහිල්ලා මොකද්ද තියෙන ප්‍රශ්න මොනවද යෝජනා කියලා අහනකොට තමුන්ගේ සතුන් නැතිවීම තමයි එයාලට තිබ්බ ප්‍රධාන ප්‍රශ්නේ. එතකොට අර පෞද්ගලික දේපල ආරක්ෂා කිරීම සඳහා මේ ව්‍යවස්ථාවේ විශේෂ විධි විධාන ඇතුළත් වෙනවා. දැන් ඒ විදිහට ලංකාවේ මේ නිර්මාණය කරන්නට යන මේ වැඩපිළිවෙල තුලත් නම්‍යශීලීත්වයක් තියෙනවද මේ ක්‍රියාවලියේ? අනිවාර්යයෙන්ම නම්‍යශීලීත්වයක් තිබිය යුතුයි. මොකද අපි සම්ප්‍රදායිකව අපි දැනට හදාගෙන තියෙන ව්‍යවස්ථාවට හෝ නැත්තම් අපි හිතමු දේශපාලඥයන් වශයෙන්, විද්වතුන් වශයෙන් සමාජයේ ප්‍රභූ කොටස් අතර ව්‍යවස්ථාව පිළිබඳව තියෙන මතවලට මෙම ව්‍යවස්ථා සම්පාදනය සීමා විය යුතු නෑ. මම හිතන්නේ සීමා කරන්නත් බැරි වෙයි. මොකද අපි දැනටම විවෘත කරලා තියෙනවා ජනතාව අතරට මේක ගෙනියන්න. ඉතින් එතෙන්දී වැදගත් වෙනවා රජය සහ
ජනතාව නැත්තම් පුරවැසියන් අතර සම්බන්ධය ගැන හිතන්නේ. දැන් මම කැමති යමක් එකතු කරන්න දැන් ලකුණු අප්‍රිකාවේ උදාහරණේ පෙන්නනවා සාමාන්‍ය මිනිස්සුන් ව්‍යවස්ථාවක් ගැන හිතන්නේ තමන්ට දැනෙන ප්‍රශ්න මුල් කරගෙන. දැන් හරිනේ කිව්වා වගේ අපේ කමිටුව ඉදිරියට එන බොහෝ අය එබඳු දේවල් ඔස්සේ කරුණු ඉදිරිපත් කරනවා. දැන් ඒක පිරිසක්. තව පිරිසක් ඉන්නවා අර සම්ප්‍රදායිකව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව වුන් දක්වන උනන්දුව අවබෝධය පදනම් කරගෙන වුන් මේ පිළිබඳව වඩා විධිමත්ව ව්‍යවස්ථා රාමුවක් ඇතුළත සිතන්න පෙළඹෙන අය. අපි දැනට සාමාන්‍යයෙන් සිතමින් ඉන්නේ අපි මේ මේ අපි කතා කරන ව්‍යවස්ථාව කියන්නේ රජය සහ පුරවැසියා ඊළඟට රජයේ සීමා කිරීම. රජයේ කටයුතු සීමා කිරීම. අපි කියනවා විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණයේ කියන මූලික ආයතන තුන මුල් කරගෙන අපි ඉංග්‍රීසියෙන් කියනවා checks and balances කියලා මම හිතන්නේ කියන්නේ වරණ සහ සංවරණ කියන වචනෙත් පාවිච්චි කරනවා මම හිතන්නේ සහ තුලනයන් කියලා. ඒ කියන්නේ යම් කිසි දෙයක් සීමාව ඉක්මවා කටයුතු කිරීම තමන්නත බලයේ ඒකරාශී කිරීම වැළැක්වීමට සහ එම රාජ්‍යයේ මූලික ආයතන අතර තුලනයන් තුලනයක් ඇති කිරීම. අපි සම්ප්‍රදායිකව ව්‍යවස්ථාව ගැන හිතන ක්‍රමය ලෝකයේ පුරාම මෙහෙම තමයි. එතකොට පුරවැසියා ගැන එතෙන්දි හිතන්නේ නීතිය ආරක්ෂාව පුරවැසියාට ලැබිය යුතුයි. රජයේ යන්ත්‍රණයන් පාවිච්චි කරලා පුරවැසියා මත කිසියම් ආකාරයක බලහත්කාරයක් පැනවීමට සීමා පැනවීම. දැන් ඒක ඊට වැදගත් දෙයක්. ඒ නිසා තමයි අපිට මානව අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් එන්නේ ඒ වගේ දේවල්. හැබැයි දැන් ඔබ කියපු කාරණේ සාමාන්‍ය පුරවැසියා ව්‍යවස්ථාවෙන් Tamante ඉටවිය යුතු දේවල් දකින්න එක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි රාජ්‍යය පිළිබඳ හිතීමේදී පුරවැසියාට දේශපාලන කටයුතු වල සක්‍රීයව පුරවැසියෙක් වශයෙන් සක්‍රීයව සහභාගී වීමේ අවස්ථාව නැත්නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යුහයන් සම්පාදනය කිරීම තමයි ව්‍යවස්ථායක ව්‍යවස්ථාවක මූලික කටයුත්ත වෙන්නේ කියන එක. ඒදී අපි ටිකක් අර නීතිය පිළිබඳ ප්‍රශ්නය වැදගත් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය වැදගත් එතනින් එහාට ගිහිල්ලා අපි හිතනවා පුරවැසියාට දේශපාලන සහභාගීත්වය සක්‍රීයව රටේ හැම පුරවැසියෙකුටම ඒ අවස්ථාව තිබීම ව්‍යවස්ථාවෙන් සහතික කරනවා කියන කාරණේ. දැන් ලංකාව ගැන හිතනකොට මේක ඊට වැදගත් දෙයක්. ඒ තමයි ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරයේ අපි සැලකුවොත් එහෙම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ කඩයිමක් මෑත ඉතිහාසයේ සටහන් කරපු එහිදී අපිට පෙනුණු දෙයක් තමයි පුරවැසියන් ස්වයංසිද්ධව සංවිධානය වුණා පැවතිච්ච රෙජීමය පෙරලා දැමලා අලුත් රෙජීමයක් පත් කරගන්න. එහිදී මූලික වෙච්ච කරුණු වුණේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සාධාරණීය වගේ කරුණු. දැන් ඒ මතුවෙච්ච ජනතා නැත්නම් පුරවැසි ක්‍රියාකාරීත්වය මං හිතන්නේ නැවත අපේ ව්‍යවස්ථාව තුළ ව්‍යුහගත කිරීමට අපිට අවස්ථාවක් සලසා ගන්න පුළුවන් කියන හැඟීමත් අපිට පේනවා මේ කමිටුවට එන ජන කොටස් වලින් මතුවෙනවා. දැන් මම මේ කාරණේ කිව්වේ සාමාන්‍ය ජනයාට තමන්ගේ ගව සම්පත රැක ගැනීම පෞද්ගලික දේපලක් රැක ගැනීම වගේ දේවලුත් වැදගත් වෙනවා. හැබැයි එකම අපි අමතක කරන්න අරකයි සාමාන්‍ය ජනයාට අපි ආරාධනය කළ යුතුයි පුරවැසියන් ලෙස සිටීම සඳහා හුදෙක් ඡන්දදායකයන් නොවි පුරවැසියන් ලෙස කටයුතු කිරීම සඳහා ව්‍යුහාත්මක අවකාශයක් සම්පාදනය කර ගැනීමට දැන් මේ නව ව්‍යවස්ථා සම්පාදනයෙන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකනත් අපි බැරෑරුම සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන් ඒ එක බොහොම වටිනවා. මොකද අපේ නිවසේ මායිමෙන් එහාට රටක් ලෝකයක් තියෙනවා කියන බලාපොරොත්තු මේ දේ අපේ තුල තියෙනවා. ඒ නිසා රට පිළිබඳත් සිතලා ඔබ ගැනත් සිතන විදිහේ ආකාර යෝජනා ඉදිරිපත් කරමින් මේක සක්‍රීය තැනකට ගෙනෙන්නට මොකද මේක ලැබුණු මහඟු අවස්ථාවක්. පහුගිය දිනවලදී දේශපාලන වේදිකාවල නැගුණු කතාබස් අතර විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමන් පවා කළ ප්‍රකාශය වුණේ සමාජයේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනතාවට දායකත්වයක් ගන්න පුළුවන් වුණේ මේ විදිහට ව්‍යවස්ථාව සඳහා දායකත්වය දක්වන්නට. අර මාස 3ක කාලයක් කියන දේ මාධ්‍ය තුලින් අපි අහන්න ලැබෙනවා. මාස 3ක මේක මාර්තු 31 වෙනිදායින් අවසන් වෙනවා මේ ජනතාවගේ දායකත්වය ලබා ගැනීම. එහෙම කෙටි කාලයකට යන්න පුළුවන්ද? මම හිතන්නේ අමාරු වෙනවා. මම හිතන්නේ මේ මුලදී අපිටත් අපිට මේ ප්‍රශ්නේ මතු කරා. අපිට පළමු වතාවට මේ කමිටුවට කැඳ ලිපිය ලැබුණාම අපිට මේකට සහභාගී වෙන්න කියලා අපිත් මතු කරපු දෙයක් මේක මාස 3කින් නම්
මම නම් විශ්වාස කරන්නේ කොහෙත්ම කරන්න පුළුවන් දෙයක් කියලා. දැන් උදාහරණයක් වශයෙන් දකුණු අප්‍රිකාවේ ඒ ක්‍රියාවලියට අවුරුදු 5ක් ගියා. මේ මිනිස්සු එක කතා කරලා ඒක විමිත ඒක ඒ සම්පාදනය කරන ක්‍රියාවලිය ඒ ඒ ඒ සහභාගීත්ව ක්‍රියාවලිය අවුරුදු 5ක් ගියා ඒගොල්ලන්ට ඒ ව්‍යවස්ථාව අවසාන වශයෙන් ඒක ඉවර කරන්න. ඉතින් ඒ නිසා මාස 3ක් කියන්නේ දැන් අපිටම පේනවා. ඉතින් අපි ඊට පස්සේ කමිටුවක් ඇතියට ඒකඟතාවයකට ආවා. හරි අපි පටන් ගමු. ඒ පටන් ගැම්මෙන් අපිට දැන් ඔප්පු වෙලා තියෙනවා මේක මාස 3ෙන් කරන එක මම හිතන්නේ ටිකක් අමාරු කාර්යයක් බවට පත් වෙනවා. මොකද දැන් මේ අපි මේ මිනිසුන් කියන දේවල් අහගෙන ඉන්නවා විතරක් නෙවෙයිනේ. මේ දැන් බලන්න මේ අපිට ලැබිලා තියෙන මේ විකිත මේ සබ්මිෂන්ස් බර ගණනක් ඇවිල්ලා තියෙනවා. ඊමේල් හරහා ඇවිල්ලා තියෙනවා මම හිතන්නේ දැන් වෙනකොට 300 400. ඉතින් ඒවා අපි තාම බලලවත් නැහැ. ඉතින් ඒවා බලන්න ඕනේ, ඒවා අධ්‍යයනය කරන්න ඕනේ, ඒවා එතකොට මොකක් හරි විදියකට විශ්ලේෂණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට වාර්තාවක් ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒ ඊටත් මෙහා දැන් සමහර දැන් අපිට මේ සුමානය ඇතුළත ලැබිච්ච සමහර එන ඉදිරිපත් කිරීම එක්ක අපිට හැඟිච්ච දෙයක් සමහර ඒවා අපිට නැවත කැඳවන්න වෙනවා. ඒවයි තව විස්තර ගන්න වෙනවා. ඒක මොකද්ද අදහස් කරේ සම පැහැදිලි කිරීම අපිට නැවත කතා කරන්න වෙනවා. ඉතින් දැන් මම හිතන්නේ දැන්ටමත් යෝජනා වෙලා තියෙනවා මාර්තු මාසේ නැවත කොළඹම අපි ආයි මේ මහජනයා කැඳවීමේ ඒක කරන්න වෙනවා කියන එක. ඉතින් ඒ මේ ඔක්කොම ගත්තම මම හිතන්නේ මොකම දැන් මේ එන උනන්දුවත් එක්ක මේ ලැබෙන ප්‍රතිචාර එක්ක එක අතකින් මට හිතෙනවා අපි කරන අගෞරවයක් ඒ එන ප්‍රතිචාරවලට අපි නිසි අවධානය දුන්නේ නැත්තම් කියලා. ඉතින් ඒ අවධානය දෙන්න නම් අපිට කාලය අවශ්‍යයි. මේ ඒකට අපිට දෙන්න මේ මහජන ප්‍රතිචාරයට අපිට දෙන්න පුළුවන් හොඳම ප්‍රතිචාරය තමයි ඒ එන ප්‍රතිචාරවලට යම් කිසි විදිහේ අවධානයක් දීලා ඒවා සීරියස්ලි බාර ගන්න එක. කාලය පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත්. එක පැත්තකින් රටේ පවතින දේශපාලන වාතාවරණය තුළනේ මේ කටයුත්ත සලකා බැලින්නේ රජයේ පැත්තින්. නමුත් දැන් ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට ජනතාවට අපි අවකාශයක් විවර කරලා තියෙනවා නිදහසේ විවෘතව ව්‍යවස්ථා සම්පාදනයට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. දැන් එහිදී ඉතා වැදගත් කරුණක් වෙනවා අපි ලෝකයේ අනිකුත් රටවල අත්දැකීම් අරන් බැලුවොත් දකුණු අප්‍රිකාව, ටියුනීසියාව, කින්යාව මේ මෑත කාලයේ පහුගිය අවුරුදු දශකයන් දෙකක් තුල ව්‍යවස්ථා සම්පාදනයේ ජන සහභාගීත්වයෙන් කරපු රටවල් වල ජනතාවට මේ සඳහා ජනතාව සූදානම් කිරීමත් ඉතා වැදගත් කටයුත්තක්. මොකද ආරම්භයේදී අර ඔබ කිව්වා වගේම ජනතාව ව්‍යවස්ථාව ගැන හිතන්න පුළුවන් තමන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්න මුල් කරගෙන ඒ සඳහා වුණත් මිනිස්සුන්ට අපි පණිවිඩයක් සාමාන්‍ය ජනතාවට අපි පණිවිඩයක් ගෙන ආ යුතුයි. ව්‍යවස්ථාව ඔබේ ජීවිතය හා සම්බන්ධයි. ව්‍යවස්ථාව කියන්නේ රටේ ප්‍රධාන නෛතික ලියවිල්ල වගේම ඒ තුල සම්පාදනය වෙන කරුණ ඔබේ ජීවිතයට ඍජු සම්බන්ධයක් තියෙනවා කියන කාරණේ. දැන් මේක කරන්න වෙන්නේ දැවැන්ත විශාල ව්‍යාපාරයක් මහජනයාව අවදි කරවීමේ. ඇත්ත වශයෙන්ම ඒක මේ කමිටුවට කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි. මේ කමිටුවට පැවරිලා තියෙන්නේ ඔවුන්ගේ අදහස් වලට සවන් දීලා ඒ පිළිබඳ විශ්ලේෂණය කරලා නිර්දේශ සමග වාර්තාවක් සම්පාදනය කිරීම. විශාල දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. දැනටම විද්වතුන් පෙන්වා දීලා තියෙනවා මාධ්‍යවල ලිපිලේඛන මගින් රජයේ පැත්තෙන්, දේශපාලනයේ පැත්තෙන්, සිවිල් සංවිධාන පැත්තෙන්, සිවිල් සංවිධාන එක්තරා දුරකට මේ කාර්යභාරය දැනටමත් ඉෂ්ට කරමින් ඉන්නවා. එක මට්ටමක විශාල ව්‍යාපාරයක් අවශ්‍යයි. ලංකාවේ සියලු ජනතාව අතරට, නාගරික ගම්බද සියලු පන්තික කොටස් අතරට ගිහිල්ලා ව්‍යවස්ථාව සම්පාදනයට සහභාගී වීම කොතරම් වැදගත්ද කියන එක ඔවුන්ට පෙන්වා දීමට. එක්තරා විදිහකින් මේ අද අපි කරන වැඩසටහනත් මං හිතන්නේ ඒක කොටසක්. නමුත් දැන් මේක මීට වඩා විශාලව පුළුල්ව හැම තැනකම සිද්ධ විය යුතුයි. දැන් අපි කරමින් ඉන්න දේ ගැන පණිවිඩය ටිකෙන් ටික ජනතාව අතරට යන ගතියක් අපිට පේනවා මාධ්‍ය හරහා. අපි ඒකට මාධ්‍යවලට ස්තුති විය යුතුයි. නමුත් මාධ්‍යවලට තනියෙන් පැවරිය හැකි නෑ මේ කටයුත්ත. අපි ලබන මාසයේ මුල ඉඳලා දිස්ත්‍රික්කවලට ගිහිල්ලා මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කරනවා. දැන් එතකොට මහජනයා ඒවට කැඳවීමට, මහජනයාට
පළමුවෙන් මම හිතන්නේ ලංකාව දකුණු අප්‍රිකාවට සමාන කරන්න බැහැ අපේ තියෙන අධ්‍යාපන මට්ටම එහෙම සැලකුවම මිනිසුන්ට යම්කිසි අවබෝධයක් තියෙනවා. නමුත් ඒ වුණත් සාමාන්‍ය ජනතාවට අපි කියන්න ඕනේ නේද ව්‍යවස්ථාව ඔබේ ජීවිතයට මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔබ මේක ගැන උනන්දුවක් ගන්න. ඔබේ අදහස් පළ කරන්න. මේ පණිවිඩයේ ආ යුතුයි ජනතාව අතරට. ඉතින් මම හිතන්නේ මම අර විද්වතුන් සමග එකඟ වෙනවා. මම හිතන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ පුවත්පතකට ලිපියක් ලියමින් මේ කෙරෙහි අවධානය යොමු කරලා තිබුණා. ඒ තමයි මේ කටයුත්තේදී රජය දේශපාලනඥයන් පක්ෂ නායකයන් මූලිකත්වයේ ගත යුතුයි. ජනතාව අතර ව්‍යවස්ථා සම්පාදනයට අදහස් දැක්වීම සඳහා උනන්දුවක් ඇති කිරීම සඳහා ඒ සඳහා කාලය අවශ්‍යයි. හොඳයි. කාල සීමාවන් පිළිබඳ අපි ඉදිරියේදී කොයි ආකාරයෙන් මේ වෙනස් වේවිද කියන දේ පිළිබඳ බලා සිටමු. කෙසේ වෙතත් මේ ලැබුණු කාල සීමාව තුළදී ඔබ උපරිමයෙන් මේ ප්‍රයෝජනයට ගන්න එක නිල්ලීම අපි කරනවා. මොකද පස්සේ තැන් තැන්වල විවේචනය කරනවට වැඩිය මේ දේ ප්‍රශ්නයක්, මේක ගැටලුවක්, මේක අනාගතයට හානියක් කියනවට වඩා ලැබුණු අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන අපි ආරාධනා කරනවා රටේ ජනතාවට ඔබට ලැබුණු මේ මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා. මම පොදු ප්‍රශ්නයක් අහන මේක පිළිතුරු දෙන්න බැරි නම් මේ කතා ඇරියට ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් ජනතාවට යම්කිසි මඟ පෙන්වීමක් ඕනේ වෙයි. මේ දැන් ව්‍යවස්ථාව කිව්වට අපි වචනයෙන් ව්‍යවස්ථාව කියලා දැම්මට මේක අන්තර්ගතය තුළ ජනතාවට තියෙන දැනුම හරි අඩුයි. මොන තැන් වෙනස් වෙන්න ඕනේද කියලා ජනතාවට මඟ පෙන්වීමක් කළොත් ඒක වැරදිද? මම හිතන්නේ අපිට ඒක කියන්න ටිකක් අමාරුයි. මොන තැන් වෙනස් විය යුතුයිද කියලා මම හිතන්නේ අපිට කියන්න පුළුවන්. ව්‍යවස්ථාව කියන්නේ අර අපි දැන් මේ මුනිනුත් කිව්වා පුරවැසියා සහ රජය අතර තියෙන ගිවිසුමක් එක අතකින්. පුරවැසියාගේ අයිතිවාසිකම් සියලු දේම ආරක්ෂා වෙන්නේ මේ මේ ලියවිල්ල හරහා. ඉතින් එතකොට ඒක මොන වගේ එකක් විය යුතුද? කොහොමද මේ රට අනාගතයේදී අපිට ආයිත් තව අවුරුදු පහකින් මේක වෙනස් කරන්න අවශ්‍යතාවයක් නොවන විදියට කොහොමද අපි මේ ලියකියවිල්ල සකස් කළ යුත්තේ? ඉතින් ඒකට මම හිතන්නේ විවිධාකාර පැති තියෙන පුළුවන්, විවිධ අදහස් තියෙන පුළුවන්. ඒක ඇත්තටම රජය මොන 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 වගේ ස්ට්‍රක්චර් එක මොන වගේ ව්‍යූහයක් විය යුතුද කියලා තීරණය වෙන්නේ මේකේ. මොන වගේ සීමාවක් තියෙයිද, කොහොමද අපිව පාලනය වෙන්නේ, කොහොමද රජය අපේ ජීවිතවලට ඇඟිලි ගහන එක, අනවශ්‍ය විදියට ඇඟිලි ගහන එක අපිට සීමා කරන්න පුළුවන් වෙන්නේ, කොහොමද අපිව ආරක්ෂා වෙන්නේ, මේ සියලු දේම තීරණය වෙන්නේ මේක තුළින්. කොහොමද අපි අපේ ජාතික ආරක්ෂාව අපි කොහොමද අපි අර්ථ දක්වන්නේ, කොහොමද අපි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ, අපිව පාලනයක මේ රජයට අපි කොහොමද අපි ඒකට සම්බන්ධ වෙන්නේ ක්‍රියාවලියට. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නම් අපි එක අපිට අවශ්‍ය මොකද්ද කියන්නේ, ලංකාවේ මේ තියෙන සන්දර්භය ඇතුළේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. දැන් අපේ රටේ නමක් තියෙනවනේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. ඉතින් මොනවද මේකෙන් අපි අදහස් කරන්නේ, මොනවද ඒකෙන් ආරක්ෂා විය යුත්තේ? සමාජ සාධාරණත්වය ගැන කතා කරනවා නම් මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? මේ සියලු දේ මේකට අඩංගු විය යුතුයි. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මෙන්න මේ දේ වෙනස් විය යුතුයි, මේ දේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්, හැම එකක්ම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිසිම ඒ කියන්නේ සීමාවකුත් නැහැ. අපිට මේ වෙලාවේ කියන්නත් බෑ මෙහෙමයි වෙනස් විය යුත්තේ කියලා. මොකෝ මේක තීරණය වෙන්න ඕනේ මේ ක්‍රියාවලිය තුළින්. රටේ ජනතාව අතර යම්කිසි කසුකුසුවක් තියෙනවා, මේ දැනට ආකෘතියක් හදාගෙන ඉන්නවා, ඒකට ගැළපෙන්න රටේ මහජනතාවගේ අදහස් එකතු කරනවා කියලා. එහෙම දෙයක් නැහැ. එතකොට මේ ජනතාවගේ අදහස් එකතු කිරීම තමයි මූලිකම අදියර. මං හිතන්නේ විය යුත්තේ ඒ තමයි නේද? දැන් ඉතින් අපි සාමාන්‍යයෙන් අර හරින කිව්වා වගේ මේක පිළිබඳව රාමුවක් සීමාවක් පැනවිය යුතු නැහැ. නමුත් සම්ප්‍රදායිකව අපි හිතන්නේ තියෙන ව්‍යවස්ථාව පදනම් කරගෙන, අපේ ව්‍යවස්ථාව මුලින් හදන්නේ එංගලන්තයේ ව්‍යවස්ථාව පදනම් කරගෙන, ඒ ජාතික ජාත්‍යන්තර අත්දැකීම් පදනම් කරගෙන. එතකොට දැන් අපි ඇත්තම වශයෙන්ම කියන්න කැමති සීමාවක් නැතුව අතීතයේ සම්ප්‍රදාය සැලකිල්ලට ගන්න පුළුවන්. ඒක අපිට වළක්වන්න බැරි කාරණයක්. නමුත් අපි අලුතෙන් හිතමු. එහිදී දැන් ඔබේ ඔබ අහසු ප්‍රශ්නය තමයි දැනට සකසාගත් ආකෘති දෙනවද? දැනට සකසාගත්තු ව්‍යවස්ථාවක් ගැන අපි හිතන්නේ හැමදිස්සෙම කලින් වෙලා තියෙන හැමනේ. අපි කරන්නේ අපේ තියෙන ව්‍යවස්ථාව පදනම් කරගෙන තමයි අලුත් ව්‍යවස්ථාව ගැන හිතන්නේ. ඒක එක්තරා විදියකට වළක්වන්න බැරි කාරණයක් වෙන්න පුළුවන් මිනිස්යාගේ සිතීමේ ක්‍රියාවලිය ගත්තම. නමුත් ඇයි අපිට බැරි අලුතෙන් හිතන්න?
දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වොත් එහෙම මම දන්නේ දැන් බලය බෙදීම කියන එක සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සම්පාදනයේදී පසුගිය කාලයේ දිගටම කතා වෙන කාරණයක් නේ දැන් අපි කමිටුවට එන ජනයා දිගින් දිගටම ඉදිරිපත් කරමින් ඉන්න කාරණයක් තමයි බලය පල්ලෙහාම මට්ටම දක්වා බෙදන්නේ කොහොමද ගම් මට්ටමට ඒ පිළිබඳව අපිට පේනවා විද්වතුන් වගේම සාමාන්‍ය ජනයා අතරනොත් අදහස් වෙනවා. ඒ කියන්නේ අපිට පේනවා ජනයා අලුත් ආකාරයකට සිතමින් ඉන්නවා මේ ගැන. හොඳයි. අපි මේ කාරණේ ගැන කතා කරමු. අපිට කෙටි විරාමයකට යාමට තියෙනවා. අපි ඒ පිළිබඳව කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. ජේෂ්ඨ කථිකාචාර්ය හරිණි අමරසූරිය සහ ජේෂ්ඨ කථිකාචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා සමග වෙනුයි අපි කතා කරමින් සිටිනේ. අපි කතා කළේ මේ මහජන අදහස් යෝජනා ලබා ගන්නවා සේම ඊට එහා පැත්තින් මීට අදාළව දැනටම සකසාගත් ආකෘතියක් තියෙනවාද කියන කාරණය පිළිබඳ කතා කරමින් සිටියේ. අපි නතර තැනින් කතා කරමු. දැන් මම හිතන්නේ රජයේ ස්ථාවරය දැනට හදාගත්තු ආකෘතියක් නැහැ කියන එක. මම දැක්කා ව්‍යවස්ථා සම්පාදනයේට සහභාගී වෙන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අධිනීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා මම දැක්කා මේ පසුගිය දිනවල මාධ්‍යයට ප්‍රකාශයක් කළා තිබුණා. එහෙම හදාගත්තු ආකෘතියක් නැහැ කියලා. එතන එතන එතුමාට තේත් කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. ඔව්. එතුමා මම හිතන්නේ විද්වත් කමිටුවක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම හිතන්නේ ඒක ඉතා හොඳ ආකල්පයක්. ඇත්තෙන්ම අපිට ව්‍යවස්ථාවක් තියෙනවා දැනට අපි ඒක වෙනස් කරන්න යන්නේ ඒ සඳහා විවෘත ආරම්භයක් ගන්නවා. ඉතින් මම දැන් පෞද්ගලිකව දකින විදිහට මේකට එක ආරම්භයක් තමයි ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරයෙන් ඇතිවෙච්ච සමාජීය දේශපාලන වෙනස මුල් කරගෙන තමයි මේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය පිළිබඳ අදහස එන්නේ. දැන් එතෙන්දී ඇතිවෙච්ච වෙනස මොකක්ද? එතෙන්දී මූලිකවම මම කල්මුත් කිව්වා වගේ මම දකින විදිහට නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සාධාරණයේ කියන මූලික තේමාවන් උඩ ජනතාව දේශපාලන විපර්යාසයක් කරා ලංකාවේ ජනවාරි 8 වෙනිදා. ඒතර අපිට ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථාව ගැන හිතන්න මූලික ආරම්භයක් ගන්න පුළුවන් ඒ සංකල්ප හරහා. උදාහරණයක් වශයෙන් අපිට පූර්ණ දේශපාලන නිදහස පුරවැසියන් වශයෙන් සක්‍රීයව දේශපාලනය කිරීමට කොහොමද අපි ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ? අපේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සාධනය කර ගැනීම සඳහා අපි කොහොමද ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ? ඊළඟට සමාජ සාධාරණයේ පිළිබඳ කාරණිය. දැන් ඒකට අයිති වෙනවා බොහෝ දුරට ඔය සාමාන්‍ය ජනතාව තමන්ගේ ප්‍රශ්න මුල් කරගෙන නීතිය පිළිබඳව අපි කියනවා නිලධාරී තන්ත්‍රය පිළිබඳව රාජ්‍යය පිළිබඳව ඒ අයට පැනවිලා තියෙන විවිධ සීමාවන් දුෂ්කරතාවන් ජය ගැනීම සඳහා ඒ අයගේ පැත්තෙන් මතු කරන ඉල්ලීම් දැන් මානව අයිතිවාසිකම් මෙහෙම පැහැදිලිවම සමානාත්මතාව මුල් කරගෙන ඉදිරිපත් කරන ඉල්ලීම් ඒවා දැනටම අපි අතර අපේ මතවාදී තියෙන දේවල්. ඉතින් මෙන්න මේක මුල් කරගෙන අපිට අලුතින් ව්‍යවස්ථාව ගැන හිතන්න පුළුවන්. මම හිතන්නේ ජනයා එහෙම සිතමින් ඉන්නවා. ඉතින් ඒක තුල අපිට දැනට සමාජයේ පවතින දේශපාලන ප්‍රශ්න මූලිකයි. ඒ තුල තමයි අපි හිතන්නේ බලය බෙදීම කියන කාරණේ ගැන. දැන් මම කියන්නේ බලය බෙදීම කියන කාරණේ දේශපාලන ප්‍රශ්නයක් වශයෙන් සමාජයේ ඒක ඒ මාතෘකාවේ එන්නේ දේශපාලන ප්‍රශ්නයක් මුල් කරගෙන අනිවාර්යයෙන්ම ජනතාව ඒකට අවධානය යොමු කරනවා. ඒ වගේම ජනතාව නිර්මාණශීලීව හිතන්න පටන් ගන්න තියෙනවා බලය බෙදීම අපි හිතමු කිසියම් ජන වර්ග නැත්නම් ආගමික කණ්ඩායම් මුල් කරගෙන අපි සිතනවා වගේ ඒවා ප්‍රායෝගිකව තියෙන ප්‍රශ්න. ඒ වගේම බලය කියන්නේ රාජ්‍යයේ බලය රාජ්‍යයට සීමා නොවි රාජ්‍යයෙන් නිදහස් වෙලා පුරවැසියාගේ පල්ලෙහාම මට්ටමට තමන්ගේ ගමේ තියෙන කටයුතු තමන්ට සාමූහිකව කරගන්න යන්න පුළුවන් ආකාරයට බලය බෙදිය යුතුයි කියලා. හැබැයි ඒකේ වැදගත්ම කාරණේ අපිට ගමට දේශපාලන බලය අවශ්‍ය වෙන්නේ හුදෙක් අපේ සමාජ ආර්ථික කටයුතු ගම් මට්ටමින් සංවිධානය කරගෙන කළමනාකරණය කරගෙන යාම සඳහා පමණක් නෙවෙයි. පැහැදිලිවම ගම් මට්ටමේ පුරවැසියාට හැකියාවක් ලැබෙන්න ඕන කේන්ද්‍රයේ රජයේ කටයුතු විශේෂයෙන්ම පොදු යහපතට අදාළ කටයුතු පිළිබඳ සාකච්ඡාවේදී ඊට ඍජුව මැදිහත් වෙන්න. මේ සඳහා අවශ්‍ය කරන දේශපාලන ව්‍යුහය ගැන ජනතාව සිතමින් ඉන්න බව අපිට පේන තියෙනවා. තව මම ඒකට එකතු කරන්න ඕනේ. මම හිතන්නේ තව එකක් මේ එන මතවාද වලින් එනවා.
යම් කිසි විදියට දේශපාලන අධිකාරියෝ දේශපාලඥයන්ට සීමා පැනවීමේ අයිතිය ජනතාවට ඕනේ කියලා. කියන්නේ දැන් මේ ඕන ඕන විදියට කරන්න දෙන්න බෑ. ඒ ඒ අපි අකමැති නම් අයින් කරන අයිතිය අපි ගාව තියෙන්න ඕනේ. ජනතාව අතර තියෙන්න ඕනේ. ඒක තදින් වෙන දෙයක්. කියන්නේ දැන් කොහොමද අපි කැමති නැති පුද්ගලයෙක්ව අපි අයින් කරන්නේ? ඒක පත්කලයින් පස්සේ දැන් පත්ක ඒ පත් කරන්නේ අපි මේ 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 දේවල් ඉටු කරයි කියන බලාපොරොත්තු වෙන ඔය ඡන්දයක් වෙනකන් ඉන්න ඕනේ නැහැ යව වෙනස් කරන්න. අපි කොහොමද බලපෑම් කරන්නේ? ඒව ගැන හිතලා මිනිස්සු. ඒව ගැන හිතලා විවිධ යෝජනා එනවා. ඉතින් මට තේරුනේ කොමුදුත් කිව්වා මම හිතන්නේ ජනවාරි 8ේ වෙච්ච වෙනස තුල යම් කිසි විදිය මිනිස්සුන් හිතන විදිය වෙනසක් තියෙනවා කියන හිතන විදිය වෙනසක් කලනේ. කියන්නේ අර අපි සමහර වෙලාවට අපේ අදහසක් තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට මේවා ගැන දැනීමක් නැහැ, තැකීමක් නැහැ. ඒගොල්ලෝ අර ඒගොල්ලෝගේ අර එදිනෙදා ප්‍රශ්න ගැන හිතනවා මිසක් ඊට එහා දෙයක් ගැන හිතන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒක අසාධාරණයි. මම හිතන්නේ මිනිස්සු හිතනවා. මිනිස්සුන්ට දැනෙනවා මේ දේවල්. ඒගොල්ලන්ට ඒවා ගැන අදහසක් තියෙනවා. ඒවා ගැන මේ නිකන් මේ අදයියේ හිතපු දේවලුත් නෙමෙයි, කාලයක් තිස්සේ ඒගොල්ලෝ මේවා ගැන හිතලා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට අපි කොච්චර කිව්වත් අපේ රටේ මෙහෙම මෙහෙම ප්‍රශ්න තියෙනවා, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ, නිදහස නැහැ, අරක නැහැ, මේක අවුරුදු ගානක් තිස්සේ මේ ව්‍යුහය තුළ ජීවත් වෙලාම ඒ සංස්කෘතියට පුරුදු වෙලා අර ප්‍රජාතාන්ත්‍රික යම් කිසි අර නිකන් හැඟීමක් අපි තුළ තියෙනවා. ඒක නැති වේගෙන යන එක ගැන මිනිස්සු කැමති නැහැ. නැති වෙනවට කැමති නැහැ. ඒකට ප්‍රතිචාරයක් ඒගොල්ලෝ දක්වන ඒ ප්‍රජාතන්ත්‍ර අයිතිය දැක ගැනීමේ උවමනාව මිනිස්සු අතර තියෙනවා. ඒ කාරණේ ඇත්තටම අපි දුටුවා මේ අටවෙනිදා ඔබතුමත් කිව්ව විදිහටම ලෝකේ අරාබි වසන්තය වගේ දේවල් ඇවිල්ලා ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න උත්සාහ කරන විට අපේ රටේ වෙනස්කම් සිද්ධ වෙන්නේ ඡන්දයෙන්. ඒ තරම් දුරට අපේ රටේ බුද්ධිමත් ජනතාවක් සිටිනවා. ඒ ගෞරවය අපි ඔබට ලබා දෙනවා. ඒ ලබා දුන්නු ගෞරවය ඒ ආකාරයෙන් විදිහට අරගෙනවිත් මේ ව්‍යවස්ථාව නිවැරදි ආකාරයෙන් නිර්මාණය කරගන්න දුන්නු අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියන ඉල්ලීම අපි පුන පුනා ඔබට කරනවා. අද උදෑසන මේ සුදර්ශන මහත්මයාත් මේ වැසිල්පනන්දු මහත්තයෙක් කතා කරන වෙලාවෙදී කිව්ව කාරණය තමයි මේක අලුතින් හදවතක් බද්ධ කරන්න හදන්නේ රටේ ඉදිරි අනාගතයේ වෙනුවෙන්. ඒ හදවත බද්ධ කරන්නට තරම් සුදුසු දැනුමක් තියෙන පිරිසක් රට ඇතුළේ ඉන්නවද? මම හිතන්නේ අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ කියන්නේ මම හිතන්නේ මූලික වශයෙන්ම අපේ පුරවැසියා ඒ සඳහා අතිශයින්ම සූදානම්. අපි කළ යුත්තේ ඔවුන් අවදි කරවීම. මම නැවතත් අවධාරණය කරන්න කැමති ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරය තුළ ලංකාවේ විශාල පුරවැසි පිබිදීමක් ඇති වුණා. ඒක කවුරුවත් එක තැනකින් මෙහෙවපු දෙයක් නෙමෙයි. ජනතාවගේ විවිධ තරාතිරම්වල විවිධ ස්තරවල බුද්ධිමතුන්, විද්වතුන්, වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඒ වගේම සාමාන්‍ය පුරවැසියන් පවා ස්වයං සිද්ධව සමූහගත වෙලා තනිතනි වශයෙන් සහ සමූහගත වෙලා කණ්ඩායම් වෙලා මේ ජනවාරි 8 වෙනිදා අපේ ලංකාවේ ඇතිවෙච්ච මහා දේශපාලන විපර්යාසය ඇති කරේ විශාල බලාපොරොත්තු පෙරදරි කරගෙන. එතකොට අපි දන්නවා, ඔබ දන්නවා, මේ රටේ ජනතාව දන්නවා, ඒ බලාපොරොත්තු සාර්ථක කර ගැනීම සඳහා අරගලයක් දිගින් දිගටම සමාජයේ පවතිනවා. ඒක මාධ්‍ය දිහා බැලුවම පේනවා, දේශපාලන ක්ෂේත්‍රයේ දිහා බැලුවම පේනවා. දැන් අපේ කමිටුව ඉදිරියට ආපු පිරිස් පවා අවධාරණය කරපු කාරණයක් තමයි මෙන්න මේ ජන පිබිදීම, මේ පුරවැසි පිබිදීම. පුරවැසි සමහරු නම් කරා මේවට පුරවැසි කමිටු, ඒ වගේ නම්. මේක රට පුරාම ඇතිවෙච්ච දෙයක්. ඉතින් මං හිතන්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මේ පිරිස් සහභාගි විය යුතුයි. ඒක අදහසක්. ඒ අයට පුළුවන් ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ ජනවාරි 8 වෙනිදා ව්‍යාපාරයේ දේශපාලන උනන්දුව ඇති කරපු ආකාරයටම ජනතාව අතරට මේ අදහස නැවත ගෙන යන්න. හැබැයි ඉතින් ඒ සඳහා ජනතාවට විශ්වාසයක් ඇති වෙන්න ඕන. මේ තුලින් ගොඩ නැගෙන්නේ අපේ ව්‍යවස්ථාව. මේ ක්‍රියාවලිය තුළ අව්‍යාජ වශයෙන්ම අපේ ව්‍යවස්ථාවක් ගොඩ නැගෙනවා. ඉතින් ඒ සඳහා ව්‍යුහාත්මකවත් හිතන්න, ව්‍යවස්ථාවේ ව්‍යුහය සම්බන්ධෙනොත් එබඳු රට පුරා දේශපාලන ක්‍රියාකාරීත්වය සක්‍රිය කරන ව්‍යුහාත්මක වෙනසකුත් ඇති කිරීම පිළිබඳව මම හිතන්නේ දේශපාලඥයිනුත් සිටිය යුතුයි. අන්නේ සම්බන්ධයේ ගොඩ නැගුවොත් මේ අවස්ථාවේ ඒ අය මේකේ මූලිකත්වයේ අරගෙන ජනතාවට විශ්වාසයක් දුන්නොත් හරියටම
අපි මෙහෙම කියමු මගේ මේ හිතට දැන් ආපු අදහසක් ජනවාරි 8 ව්‍යාපාරය නැවත උපද්දවන්න පුළුවන්ද මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුලින් ඒක ඒකේ මූලිකත්වයේ ගැනීම මං හිතන්නේ මේ අවස්ථාවේදී කළ යුත්තේ රාජ්‍යය දේශපාලනඥය හැම මට්ටමකම මං හිතන්නේ മന്ത്രിවරු ඉන්නවා ඇමතිවරු ඉන්නවා කැබිනට් මණ්ඩලයක් තියෙනවා රජය තියෙනවා ඒ අය ජනතාවට පණිවිඩයක් ගෙන ආ යුතුයි මේ පිළිබඳව ඔවුන්ගේ තියෙන කැපවීම සහ විශ්වාසය ජනතාවට ඒත්තු ගැනීම සඳහා ඒ මගේ පෞද්ගලික මතය මගේ මමත් මේ මගේ පෞද්ගලික මතය කියන්නේ මට හිතෙනවා ජනතාව ලෑස්ති පැහැදිලිවම ජනතාව ලෑස්ති අපිට අහන්න තියෙන මං හිතන්නේ තීරණාත්මක ප්‍රශ්නය දේශපාලන අධිකාරිය මේකට අහුන්කම් දෙන්න ලෑස්තිද කියන එක ඒකේ යම් කිසි විදියක ඒකේ විවෘතභාවයක් තමයි අපිට මේ ලබා දීලා තියෙන්නේ නමුත් මේ අවස්ථාවෙන් ඇත්තටම ප්‍රයෝජන ගන්න ඕනේ දේශපාලන අධිකාරිය අපේ නායකයන් අපේ දේශපාලන පක්ෂ ඉතින් ඒගොල්ලෝ මේක ඇත්තටම විශ්වාස කරනවද කියන එක මං හිතන්නේ දැන් ඔබ ඇහුවේ අපිට ජනතාවට පණිවිඩයක් දෙන්න තියෙනවද කියලා ජනතාවට පණිවිඩය ලැබිලා අපි පණිවිඩය දෙන්න ඕනේ දේශපාලනඥයන්ට මෙන්න මෙහෙම සූදානමක් තියෙනවා ඕගොල්ලෝ සූදානම්ද මේකට ඇහුම්කන් දෙන්න කියලා සාධාරණව හරි මේ තැනට දියුණු තැනකට කතා කරන්න පුළුවන්කම රටේ ජනතාව මේ විදිහට සක්‍රීය දායකත්වයක් ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුල අපිට බෙහෙවින්ම සතුටු විය හැකි කාරණයක් රටක් පිළිබඳ මේ විදිහට අවධානයෙන් ජනතාවන් කවරදාටත් වඩා කටයුතු කරනවා අනාගතයේ වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් බොහොම පුළුල්ආකාරයේ ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න ජනතාව යහුසුලුව දායකත්වයක් දක්වන විශේෂණ අපි දකිනවා විවිධ සංවිධාන හරහා විවිධාකාරයේ ග්‍රන්ථ සම්පාදනය කර තිබෙනවා විවිධාකාරයේ ලිපි ලේඛන අත්පත්‍රිකා මේ සියලු දේ බෙදා හැරීම හරහා ජනතාව පිබිදීම බොහොම ඉහළ තැනකට පැමිණ තිබෙනවා ඒ පිබිදීමේ උපරිම ප්‍රයෝජන නෙදා ගන්නට නම් අනිවාර්යම දේශපාලන අධිකාරියත් මේ දේශ බොහොම අපේක්ෂා සහගත වගේ උපේක්ෂාවෙන් මේ දේවල් බලන්නට ඕනේ ඒ ඔස්සේ අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වේවි මේ රටේ හදවත තාමත්ම නිවැරදි ආකාරයෙන් නිරෝගී හදවතක් බවට පත් කරගෙන අනාගතය සුබදායක කරගන්න කෙටි විරාමයකට යමු ඊපසු අපි අවසන් මිනිත්තු කිහිපය සමගින් එක්කාසු වෙමු අපි මේ විරාමය අතරතුරේ කතා කරනකොට අනාවරණය වෙච්ච කාරණයක් තමයි ඇතම් මේ රටේ ජනතාව ව්‍යවස්ථාවක් ඔවුන් විසින්ම නිර්මාණය කරලා සම්පාදනය කරලා ගෙනත් බාර දෙන තරමටම ඔවුන් මේ පිළිබඳ ඉතාමත් පිබිදීමෙන් යහුසුලුව කටයුතු කරනවා තරුණ කොටස්වල දායකත්වයේ කොයි ආකාරයෙන්ද කාන්තා කොටස් මේ සියලු දෙනාගේම දායකත්වයේ කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳ අපි විමසන විටදී තරුණීන්ගේ දායකත්වයේ තරමක් තුරට ප්‍රමාණවත් මදි කියන තැන තියෙන්නේ අපි ආරාධනා කරනවා මොකද මේ රටේ හෙට දවසත් එක්ක වැඩිපුරම ගනුදෙනු කරන්නේ ඔබ ඒ නිසා තරුණ හැමෝටමත් අපි ආරාධනා කරනවා මේ ලබා දුන්නු මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා අපි කාල වේලාවත් එක්ක මම කැමති අවසාන වශයෙන් ඔබතුමියගෙනු විමසන්න දැන් කොයි විදිහටද මේක කොළඹට පමණක් සීමා වෙනවද රටට කොයි විදිහට ඉදිරියට යන්නේ සහ ඒ වගේම රටේ මහ ජනතාවට පණිවිඩයක් දෙනවා නම් ඔව් නෑ කොළඹට විතරක් නෙවෙයි සීමා වෙන්නේ අපි පෙබරවාරි 1 වෙනිදා ඉඳන් දිස්ත්‍රික්ක මට්ටමින් යන්න විධිවිධාන යොදලා තියෙන එක හරියටම තාම කොහාටද කවදද යන්නේ කියන එක තීරණය වෙලා නෑ අපි ඒක එන සුමානේ විතර වෙනකොට දැනුම් දෙනවා එතකොට හැම දිස්ත්‍රික්කයකටම අපි අඩුම ගානේ දවස් දෙකකට පළවෙනි වටේ යන්න තීරණය කළා තියෙනවා මේ වෙනකොට ඉතින් මම හිතන්නේ අලුතෙන් පණිවිඩයක් දෙන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ ජනතාව එනවා නමුත් මම ටිකක් අවධානය කරන්න කැමති ඔබත් කිව්වා තරුණ කණ්ඩායම අපිට තාම එනවා මදි සහ කාන්තා කණ්ඩායම ටිකක් මදි අපිට මේ පහුගිය දවස් දෙකේ තමයි අතවශයෙන්ම කාන්තාවන් එන්න ආරම්භ වීමක් මට දකින්න තිබ්බේ ඉතින් කාන්තා දැන් කාන්තාවන්ට මේකේ මම හිතන්නේ අවශ්‍යතාව ගොඩක් තියෙන්න පුළුවන් මේක ගැන මේ අදහස් ගොඩක් තියෙන්න පුළුවන් ඉතින් ඒක අපිට දැන ගැනීම අවශ්‍යයි ඉතින් මම ඒකත් මතක් කර දෙන අතරම මම හිතන්නේ තවත් එකක් කියන්න ඕනේ මේ අර ජනවාරි 8 පටන් ගත්තේ සක්‍රීය දේශපාලන ක්‍රියාවලිය තුල අපි දිගටම ඉන්න ඕනේ මේකෙන් යම්කිසි ප්‍රයෝජනයකුත් ගන්න නම් ඒ කියන්නේ මේක අදහස් දීලා පමණක්ම මදි මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ මේ ක්‍රියාවලිය අපිට අවශ්‍ය විදියට මෙහෙවන්න නම් ඒ සක්‍රීය දායකත්වය දිගටම අවශ්‍යයි කියන එක තමයි මට කියන්නේ. ඔබතුමාට තවස්සත් පෙබරවාරි පළවෙනිදා පටන්ගෙන ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට කමිටුවේ සමාජිකයන් කණ්ඩායම් වශයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙල දැන් සම්පාදනය වෙමින් පවතිනවා හරිනි කියපු විදියටම.
ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට මං හිතන්නේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණය රජයෙන් පවර්ලා තියෙන්නේ දිස්ත්‍රික් ලේකම් මහත්ම මහත්මීන් වෙත. එතකොට ඒ අය තුලින් තමයි එම දිස්ත්‍රික්කයට ජනතාවට මෙම පණිවිඩය මෙම පැවැත්වෙන දිනය ස්ථානය වගේ දේවල් ජාතික මාධ්‍ය මගින් හැරුණම ඔබ විමසිලිමත්ව සිටින්න රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබේ දිස්ත්‍රික්කයට මෙම කමිටුවේ සමාජික කණ්ඩායම් එන්නේ කවද්ද කියන එක මේ ස්ථානය දිනේ පිළිබඳව දැන ගැනීමට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සම්බන්ධ වෙන්න ඒ වගේම එම දිස්ත්‍රික්කයේ තිබෙන සිවිල් සංවිධාන මං හිතන්නේ මේකට සම්බන්ධ වෙයි විවිධ මට්ටම් වලින් ඔවුන්ගේ ස්වේච්ඡාවෙන් ඉතින් අපි හරිනි මහත්මිය කිව්ව විදිහටම අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම ආරම්භයක් වශයෙන් පෙබරවාරි මාසයේ තුල යන්න ඉතින් මෙහිදී දිය හැකි අවසාන පණිවිඩය වෙන්නේ මට මේ ගැන කියන්න පුළුවන් වෙන්නේ අපි අපේ අර ව්‍යවස්ථා අපේ කමිටුවේ වෙබ් අඩවිය සඳහන් කරලා තියෙන ඉංග්‍රීසියෙන් yourconstitution.lk කියලා. ඒක සිංහලෙන් දාන්න බැරි හින්දා නමුත් සිංහල අදහස ඔබේ ව්‍යවස්ථාව ලංකාව කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ලැබිලා තිබෙන අවස්ථාව උපරිම වශයෙන් ප්‍රයෝජනෙට ගැනීමට සියලු ජන කොටස් තරුණ මහලු ස්ත්‍රී පුරුෂ විවිධ තරාතිරම්වල පැමිණ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න කුමන හෝ හැකි ආකාරයකින් අපි ඒ ඉල්ලීම කරලා තියෙනවා අපිට ඒ තුලින් මේ ක්‍රියාවලිය පටන් අරගෙන හරිනි කිව්ව විදිහටම මෙය අත් නොහැර ඉදිරියට ගෙන යෑමේ වගකීමත් ඔබ ලංකාවේ පුරවැසියන් වන ඔබට පැවරෙන බව අපි මතක් කරන්න කැමතියි හොඳයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරණි අමරසූරිය මහත්මියටත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමුදු කුසුම් කුමාර මහතාටත් බොහොම ස්තුතියි අපි මෙහෙමින් ඔබතුමන්ලායි කාර්යභාරයත් නිරන්තරයෙන් අගය කරනවා රට ජනතාවට අවස්ථාව තිබෙනවා තැන් තැන්වල විවේචනය කරන්න නෙවෙයි දැන් ඔබට අවස්ථාව තිබෙනවා ඔබට අවශ්‍ය විදිහට ව්‍යවස්ථාව නිවැරදි විදිහට ඔබ ගැනත් රට ගැනත් හිතලා නිර්මාණය කරගන්න ඒ ලැබුණු අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න කියලා අපි ඉල්ලනවා මේ සතියේ දවස් 3කට ආසන්න කාලයක් පුරා අපි මේකට බර තබලා මේ ඔස්සේ කතා කළා ඉදිරි සතිවලත් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි අදට සමුගන්නවා ආයෙත් මතක් කරනවා ඔබේ කාර්යභාරය ඔබ ඉෂ්ට කරන්න ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්